අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් නවධානයේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත බෙරට 33 කොවිඩ් මරණය මෝතර ප්‍රදේශයෙන් බියුකිය පුද්ගලයා 23 හැවිරිදි තරුණෙක් ගත වූ පැය 24 තුල ආසාදිතින් 400ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 9492 දක්වා ඉහළට මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 13000ට ආසන්න වේ සත්‍යන්තය නිවසටම වීගත කරන්න හැකිතාක් සංචරණය සීමා කරන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියයි සහල් සඳහා රජය නිකුත් කළ ගැසට් නිවේදනයට මෝල් හිමියන්ගේ එකඟතාවය පළ කරයි ඇමති බන්දුල පවසයි බුදුදහමට එරෙහිව කටයුතු කරන පිරිස සමග එක්වන්න කිසිම සූදානමක් නැහැ විපක්ෂ නායක සජිත් කියයි අමරිකානු ජනාධිපතිවරණයේ චන්ත ගණන් කිරීම තවදුරටත් ජෝ බයිඩන්ගෙන් ආදර්ශමත් ප්‍රකාශයක් අමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සිදුපෝ 35 කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 මෝතර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණේ මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට 13000 සීමාවට ආසන්න වී තිබෙනවා COVID-19 වෛරස හේතුවෙන් සිදු වූ මෙරට 30 කොරෝනා මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා ඔහු පසුගිය පසුවනදා මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුත්කලෙක් දියවැඩිය රෝගී සංකූලතා සමග ඇති වූ කොරෝනා සදනිය හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ දිනේදී කොරෝනා වෛරසය ආසාදිනේ වූ පුද්ගලින් 400ක් මෙරටින් හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම දේශීය වහඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අද උදැසන වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 9492ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 12970ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් පුත්කලින් 7186ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් පුත්කලින් 5754 දෙනෙකු තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි පියෙකුට සහ පුතෙකුට COVID-19 වෛරසය ආසාදිනි වූ ඇති බව සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක RRS මැදවල මහතා ප්‍රකාශ කළා. COVID-19 වෛරසය ආසාදිනි වූ මෙම පුත්කලින් හැටන් නගරයේ සැරිසරු ස්ථාන කිහිපයක් හැටන් දික්කොය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් විශේෂ හරණයටද ලක් කරා. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ PCR පරීක්ෂණ වාර්තානුව අද උදැසන වන විට COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගත් බවත් ඒ අතර මාස 4ක් වයසැති බිළිඳෙකුද සිටින බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා පවසනවා. මස්කලිය ස්ටොක්හෝම් ස්කාබෝ කොටසේ මව පියා සහ මාස 4ක් වයසැති බිළිඳෙකු මස්කලිය ගඩ්මෝර් වතුයායේ ආසාදිතින් දෙදෙනෙකු මස්කලිය ස්ටෙප්සි සහ බ්‍රවුන්ලෝ වතුයායේ වල්වල ආසාදිතින් දෙදෙනෙකුත් මෙලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ හමු වූ කොවිඩ් ආසාදිතින්ගේ ආශ්‍රිතයින් 43 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු හික්කඩුව කහව විහාරස්ථානයේදී ඊයේ පසුරුවේ සිදු කර තිබෙනවා. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව කටර් සහ චෙන්නායිහි රැඳී සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් කටුනායක ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයේ අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මතුකම වැත්තව රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත පුද්ගලින්ගේ මානසික සුවය වෙනුවෙන් රෝහල් වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.
එළබෙන සඳුදා දිනේදී බොහෝ දුරට බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් විය හැකි බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අවස්ථාවේදී විශාල අවධානයක් විශාලම පීඩනය කියන එක විද්‍යාන වේගෝගේ කොළඹ නගර සභාව සේනාව ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ සිසු ප්‍රදේශ සහ කවුතර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වයේදී විශේෂයෙන්ම අධික තත්ත්වයක් යුතුව ජීවත් වන ජනතාව විශේෂ මුහල් නිවාසවල එහෙම නැත්නම් වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අවස්ථාවදී මීටරයක පරතරයේ පියාදන්නේ නැහැ මේ වගේ අවස්ථාවල තියෙන අපහසුය දුකම. ඒ වගේම මහල් නිවාසයක වගේ තැනදී නිවන් දෙනකොට ඒ පිටට පෙනෙන්නේ නැහැ. දිරිගීගේ පනවල අපේ ජනතාවගේ සංචරණයේ සීමා කළාට මහල් නිවාසයක ඇතුළත වගේ තැනකදී අන්තර්ජාතීය පරිවේලක ප්‍රතිපලයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක හැබැයි ජනතාව ඉතාමත් ප්‍රවේශම් වෙනවා මේ වගේ තැන්වල නිවර්තන වල. ඒ විදිහට මේ වගේ වැඩිහිටියෝ සහ නිබන්ධිත රෝග කියන අය විශේෂයෙන්ම ප්‍රවේශම් වෙනවා තමුන්ට කොවිඩ් 19 රෝගය වැළඳීමට. මේ වගේම තමයි මේ අවස්ථාවේදී අපි සමුදක බොහෝ දුරට ස්ථිර බලාපොරොත්තු දවස් පේන පරවා තිබෙන අන්තර්ජාතීය ඉවත් වෙන්න පුළුවන්. අන්තර්ජාතීය ඉවත් වෙනවා කියන්නේ මේ දින රෝගයේ පිටතට භයානකම නැත්නම් රෝගයේ පිටිච්ච නමුත් තමයි ඉවර වෙලා කියන එක නෙවෙයි. ඒ වගේම මේ රෝගේ පාලනය කරන ඉවරයි කියන එක නෙවෙයි. අපි දිරිමීතියේ පනවන්නේ සංචරණයේ සීමාවක ගන්න ඒ උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ඉතින් ඒ වගේම නමුත් දිරිමීතිය ඉවත් කරන්නේ ජනතාවට තියෙන පීඩනය පහසුතාවය දිගින් දිගටම පවත්වාගෙන යන්න බැරි නිසා නමුත් රෝගේ පාලනය සම්පූර්ණයෙන් පාලනය කරන නිසා නෙවෙයි. ඒ නිසා දිරිමීතිය බැලුවා හෝ නොබැලුවා හෝ समस्त अटे जनतावस्थावी अवश्य सौख्यवृत्ति ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව අද සහ හෙට යන දෙදින නිවසට වී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා කාලය තුළ එය උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 2700ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම වාහන 405ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ 150 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 21ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර මුහුණු ආවරණ නොපැළඳ සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් කටයුතු කළ පුද්ගලයන් 105 දෙනෙක් පසුගිය 29 වනදා සිට මේ දක්වා කාල සීමාව තුළ අත්අඩංගුවට බවයි පොලිසිය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පදිංචි සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා. දැන් මේ සති අන්තය සෙනසුරාදා ඉරිදා මේ දින වන විට තමයි දින 14ක කාලය දින 12ක 10ක කාලයක් සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා නිවසේම රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. යම් ආකාරයක ආසාදිතයක සමග සබඳතාවයක් ඇති වෙලා තියෙනවා නම් ඒ රෝග ලක්ෂණ මතු පිටට පැමිණෙන්න හැකියාව තියෙන්නේ මේ ඉදිරි අද හෙට වගේ දිනවලදී. ඒ නිසා නිවසටම රැඳී සිටීම සංචාරණය සීමා කරන්න කෙසේ වෙතත් දැනට ගෙන ඇති තීරණ අනුව ඇඳිරි නීතිය සඳුදවන විට ඉවත් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව සාමාන්‍යකරණයට යටත්ව එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නිරෝධායන රීතියක් උල්ලංඝනය කළොත් එයට එරෙහිව නිරෝධායන ආක්ෂාපනත යටතේ සහ දඬුවම් සංග්‍රහය යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. සමහර ස්ථාන තියෙනවා හුදෙකලා කරපු ගම්මාන කුඩා ප්‍රදේශ ඒවා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර වෙලාවට හුදෙකලා කරපු ගොඩනැගිල්ලක් තට්ටු නිවාස සංකීර්ණයක් ගම්මානයක් ප්‍රදේශයක් නිවාස කිහිපයක් වෙන්න පුළුවන්. ඒවා ඒ ආකාරයටම තියෙනවා. ස්වයන් නිරෝධායන සහ ගෘහස්ත නිරෝධායනේ 100%ක් මේවට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. කිසිම අවස්ථාවක එම නිවසින් පිට වෙන්න එම නිවසට වෙන පිටස්තර අය ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වරදක් වෙනවා. අමරිකානු ජනාධිපතිවරණය පිළිබඳවයි දැන් අපගේ අවධානය යොමු වන්නේ. අමරිකානු ජනාධිපතිවරණේ ඡන්දය ගණනය කිරීම තවදුරටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දින හතරක් පුරා සිදුවන අමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තයක් වන ජෝර්ජියා ප්‍රාන්තයේ ජය හිමිකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවා යමින් ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත් වුණා. කෙසේ වෙතත් එරට වත්මන් ජනාධිපතිවරයා වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර ඡන්ද පරතරය ඉතා සුළු ගණනක් බැවින් එම ප්‍රාන්තයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු නැවත සිදු කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එමෙන්ම ජෝර්ජියා ප්‍රාන්තයේ මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් තිබුණද එහි ඡන්ද ප්‍රතිඵලය සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ඍජුවම බලපාන බැවින් එලෙස එම ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කර තිබෙනවා. ජෝ බයිඩන් මේ වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ටාස 270න් 264ක් හිමි කරගෙන ඇති අතර ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද කොට්ටාස 16ක් එක් වූහොත් ඔහුගේ නියෝජිත ඡන්ද සංඛ්‍යාව 280 දක්වා ඉහළ යන බව සඳහන්. ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත දෙකම ජයග්‍රහණය කිරීම අවශ්‍ය බැවින් ජනාධිපති ට්‍රම්ප්ට සිය ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට අසීරු වී තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරා ලංවෙමින් සිටින මොහොතක ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඩෙල්වෙයා විල්මින්ටන් හිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව ලෙස මිලියන 74ක ඡන්ද ප්‍රමාණයක් තමා ලබාගෙන ඇති බව එහිදී ජෝ බයිඩන් ප්‍රකාශ කළා. අපි පැහැදිලි බහුතරයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. අමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව ලෙස මිලියන 74ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. Look at the national numbers. We're going to win this race with a clear majority with the nation behind us. We've gotten over 74 million votes. අමරිකාව මැද්දේ නිල් තාප්පයේ ලෙස හඳුන්වන මිචිගන්, විස්කොන්සන්, පෙනිසිල්වේනියා ප්‍රාන්ත ඇතුළු ඩෙමොක්‍රටික් පක්ෂයට සහාය පළ කරන සියලුම ප්‍රදේශ වසර 4කට පෙර බිඳ වැටුණා. එය අප නැවත ගොඩනගා තිබෙනවා. ඇමරිකාව පුරා අප සිදු කළ මේ කාර්ය මා විශේෂයෙන් ආඩම්බරයට පත්වන කරුණු වලින් එකක්. And we've rebuilt the blue wall in the middle of the country that crumbled just 4 years ago. Pennsylvania, Michigan, Wisconsin. හොඳින් මතක තබා ගන්න සියලු ඡන්ද ගණනය කරන තෙක් සංසුන්ව ඉවසීමෙන් සිටින්න ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඔබ පළ කළ ඡන්දේ ගණනය වේවි දැඩි මිනිසුන් විසින් එය නැවැත්වීමට කටයුතු කළත් මා එය තැකීමකට ලක් කරන්නේ නැහැ මා එසේ සිදුවන්න ඉඩ දෙන්නෙත් නැහැ කොවිඩ් ව්‍යාප්තිය ආර්ථිකය දේශගුණ විපර්යාසය වර්ගවාදී වැනි කාරණා පිළිබඳ පියවර ගැනීමට ඇමරිකානු ඡන්දදායකින් අපට වරමක් ලබා දී තිබෙනවා action on COVID, the economy, climate change, systemic racism. අපට නාස්ති කරන්න කාලයක් නැහැ. කොවිඩ් හමුවේ අපට අහිමි වූ ජීවිත කිසිවක් බේරා ගන්නට අපිට හැකියාවක් නැහැ. නමුත් අපට ඉදිරි මාස කිහිපය තුළ බොහෝ ජීවිත බේරා ගන්නට පුළුවන්. I've never been more optimistic about the future of this nation. There is no reason we can't own the 21st century. We just need to remember who we are. This is the United States of America. And there's never been anything we've been unable to do, unable to accomplish when we've done it together. I want to thank you all. Good night. සමගි ජනබල වේගයේ ප්‍රතිපත්ති සමග එකඟ වන ඕනෑම පාර්ශවයක් එක් කර ගනිමින් ඉදිරි ගමනක් යෑමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන් විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරමින් විපක්ෂ නායකවරයාට ආශිර්වාද පළ කර සිටියා. දැන් සමගි ජන බල වේගය කියලා අලුත් ගමන අපි ආරම්භ කරේ මිනිස්සු මුලා කරන්න නෙමෙයි. අපි සාමාන්‍ය දේශපාලනඥයින් කරන රැවටිල්ල කරන්න නෙමෙයි. ඉතින් අපේ බලාපොරොත්තුව එතනින් ඉදිරියට. එතනින් ඉදිරියට යන ගමනේ අපේ ප්‍රතිපත්තිත් සමග එකද ඕනම පාර්ශවයකට ඕනම කණ්ඩායමකට එකම බුදු දහමට මුල් දන්න දීලා සිංහල බෞද්ධකමට මුල් දන්න දීලා අනෙකුත් ජාතීන් අනෙකුත් ආගමට ආරක්ෂා කරගෙන සැබෑ ස්වෛරී එක්සීසත්තු රටක් කියන ප්‍රතිපත්තිය තමයි අපි අනුගමනය කරන්නේ. ඒ ප්‍රතිපත්තියට අනුගත වෙන්න පුළුවන් අයට පුළුවන්. එහෙම නැතුව බෞද්ධ විරෝධී ගමනක් යන ඇත්තොත් එක්ක අපි ලෑස්ති නැහැ. ඒ වගේම අපි ලෑස්ති නැහැ අනිත් ජාතීන් විනාශ කරන අනිත් ආගම් විනාශ කරන ඇත්තොත් එක්ක තිබුණා. අපි තියෙන්නේ බොහොම වැදගත් පිරිසිදු ගමන. මහවැන්කු සහ පාස්කු ප්‍රහාර ඒවායේ ඔය ක්‍රියා දාක්ෂණ වලට හවුල්ව කට්ටිය එක්ක අපිට කිසිසේත්ම එකතු වෙන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය හෝ වේවා, තවත් දේශපාලන පක්ෂය හෝ වේවා, අපි ඉන්න ස්ථාවරය
අපි ඉන්න ප්‍රතිපත්ති ඉන්න වැඩපිළිවෙල අනුමත කරන මේ පැත්තට මුලවන් ප්‍රතිදිකට තමයි කවුරු එනවල ගමන කවුරු බැහැර කරන කවුරු කොන් කරන ගමනක් නෙමෙයි අපි ප්‍රයත්න කරන්නේ. අපි සැබවින්ම එකතු කරගෙන යන ගමනක්. හැබැයි ඉතින් එකතු වෙන්න තුන හරි කොටස්. පසුගියදා සහල් සම්බන්ධයෙන් රජයේ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම මිල ගණන් යටතේ සහල් වෙළඳසැල් වෙත ලබා දීමට මෝල් හිමියන් එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මමත් අපේ රාජ්‍ය මන්ත්‍රී රසල් තරගියවර්ණ මැතිතුමත් පරිභෝග කටයුතු පිළිබඳ අධිකාරී මේ ජෙනරාල් ශාන්ත සනායක මැතිතුමත් පරිභෝග අධිකාරී නිලධාරීනු මේ සහල් පිළිබඳ ඇතිවෙලා තියෙන ගැටලුව විසඳීම සඳහා ආධාර වෙන ගැසට් නිවේදනයක් අපි නිෂ්පාදකය නැත්තම් මෝල් හිමිය විසින් නාඩු සහ කැකුළු හාල් නිකුත් කළ යුතු උපරිම මිල අපි නියම කළ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව සියලුම මෝල් හිමියන් නාඩු සහ කැකුළු සහල් පාලන මිල යටතේ රජය විසින් නියම කරපු උපරිම මිල යටතේ අඩවි කරන්න එකඟතාවයක් ඇති. ඒ අනුව ලබන සතියේ සිට මේ සහල් පිටකොටුව ඇතුළු අනිකුත් වෙළඳ සැල්වලට මේ නිෂ්පාදකයන් නැත්තම් මෝල් හිමියන් විසින් ගැසට් කරලා තියෙන මිල ගණන් යටතේ නිකුත් කරන්න. එවිට පාරිභෝගිකයන්ට කලින් නියම කරනු ලැබු උපරිම මිල යටතේ භාණ්ඩ හාල් සහල් ලබා ගන්න පුළුවන්කම ඇති වෙනවා. අපිට මේ සඳහා කරන්න පුළුවන් උපරිම දේ තමයි රජයක් ලෙස පාරිභෝගික ජනතාවට මේ දුෂ්කර අවස්ථාවේ වඩා සහනදායී මිලකට භාණ්ඩ සහල් ලබා දීම සඳහා මැදිහත් වීම. පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සහල් ලබා දිය නොහැකි බවට විලඳුන් පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය පාලනය අසමත් වෙලා තියෙනවා. ඒ වගේම රජය කොරෝනා වසංගතය පාලනයෙන් අසමත් වෙලා තියෙනවා. ඒ වගේම රජය රටේ ජනතාව ජීවත් කරවීම ජීවන වියදම පාලනයෙන් අසමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ රජය සමස්ත වශයෙන් ගත්තාම රජය අසමත් ආණ්ඩුව ෆේල්. ඊයේ පෙරේදා ගැසට්ුව නිකුත් කළා හාල් මිල සම්බන්ධව. මේ රජය නිකුත් කළ පස්වෙනි ගැසට්ුව. වෙළෙන්දු කියනවා මේ ගානට හාල් දෙන්න බෑ කියලා. රටේ ජනතාව රජය කියන ගැසට් පත්‍රයේ තියෙන මිලට සහල් අරන් බත් කන්න ගියොත් රටේ ජනතාවට කවදාකවත් කෑම කන්න හම්බෙන්නේ නැහැ, බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා රජය ජනතාව ජීවත් කිරීම අපොසත් වෙලා තියෙනවා. ඊතරම් නේ බඩු මිල පාලනය කිරීමට අපහස් වෙලා තියෙනවා. සහල් මිල පාලනය කිරීමට අසමත් වෙලා තියෙනවා. රජය කියන මිලට සහල් කිසිදැනක ගන්න නැහැ. මේ රජයේ අකාර්යක්ෂම මූල්‍ය පාලන නිසා යම් යම් ගන්නා තීන්දුව නිසා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පහතට වැටලා රැකියා අහිමි වෙලා තියෙනවා. ආනයනේ සීමා කිරීම තුළ රැකියා ලක්ෂ 5ක් විතර අහිමි වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ රටේ ජනතාව තවත් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් තියෙනවා. පුද්ගලික බස් සංගම් කියනවා ආවම ගාස්තු රුපියල් 20 දක්වා වැඩි කරන්න කියලා. මෙරට සමුද්‍රීය කලාපය ගුවනින් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා. ඒ අද මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩව ගුවන් හමුදාපති දුරේටපත් එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ගුවන් හමුදාපතිවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ගුවන් හමුදාවෙන් ශ්‍රී ලාංකික ජනතාව සහ රජයේ බලාපොරොත්තු වෙන ඒ ලංකාවේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමට දෙන්න පුළුවන් ගුවන් ශක්තිය උපරිමම ලබා දීමට හැකි ගුවන් හමුදාවක් නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් බලාපොරොත්තු වෙනවා. දෙවනි ඉලක්කයේ හැටියට අපි දන්නවා ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය ඉතා විශාලයි, භූමි ප්‍රමාණයටත් වඩා. එතකොට අපේ සම්පත් ගොඩක් පැතිරලා තියෙන්නේ මුහුදු කලාපය තුළ. ඒ නිසා ඒක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශේෂ වගකීම් තියෙනවා. සමුද්‍රීය කලාපය ගෝණින් ආරක්ෂා කර ගැනීම. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදලා ඒකට අවශ්‍ය ගුවන් යාන ලබාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවත් සමග ඒකාබද්ධ ජනාධිපතිතුමා අපිට විශේෂයෙන් ඒ ගැන උපදෙස් දීලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් කල්පනා කරන්න කියලා. ඒ උපදෙස් අනුව ඉදිරියේදී විශේෂිත වූ ගුවන් සමුද්‍රීය නිරීක්ෂණ සහ ගලවා ගැනීමේ ගුවන් ශක්තිය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ඇති අලුත්ම අභියෝගතා අඳුරගෙන ඒකට අවශ්‍ය පරිදි හැඩ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.